ඉතිං ආයුබෝවන් අපේ අයිලයින් කොලේජ් එකේ මගේ ආදරණීය බබාලට තන්ටරන් මයික එක ඔන් කරන්න එක කියලා තෙසන්දි කියලා තියෙනවා. එහෙම ඔන් කරපු එක ගැන තරහ මූණකුත් දාලා තියෙනවා. ඒ දාපු මූණයි තෙසන්දිගේ මූණයි සමානයි සේම්. එතකොට ක්ලී ආවද ආයුබෝව ඒවා ආවාට තිබුණත් නිසසල සඳ මත ඔබ හරි පියන් කරයි. හරි ආවද රයිට් ආවද දෙන්න ආවද දෙන්න මේ වද දෙන්න ආවද හරි. ඉතින් කොහොමද කට්ටිය සැපෙන් සනීපෙන් පසු වෙනවද? කළුවරේ කුප්පි ලාම්බු පත්ත කරගෙන දිවි ගෙවනවද? අම්මා අප්පච්චිලා කිරි පෝලිමේ ගෑස් පෝලිමේ ඩීසල් පෝලිමේ පැට්‍රල් පෝලිමේ කල් ගෙවනවද? කරපු පව් ගෙවනවද මේ දවස්වල? එතකොට මේ දවස්වල ඉස්සරහට ඉස්කෝලේ යන්න බක්කි කරත්තේම හොයනවද? හරි. ඉස්සරහට කියන්න පුළුවන් බක්කි කරත්තෙන් කැන්දන් යන්නන් හොයදාට සුදු සඳවෙලියේ සහේට ගන්නන්. දැන් ඉස්සෙල්ලා පව්ගේ දවසල වාහනවලින්නේ ඉස්සරහට කියන්න පුළුවන් සින්දුවක් තමයි ඒක. මොකද බක්කි කරත්තෙන් තෙල් නැති හින්දා බක්කි කරත්තෙන්. හරිද? කැන්දන් යන්නන් පොයදාට සුදු සඳේලිය. ලයිට් නෑනේ. ඒ හින්දා පොයදාට හඳේලිය තමයි එක්කන් යන්න වෙන්නේ. හරිද? ඉතින් ඉස්සරහට වගේ සින්දු හැදෙයි. හරිද? දැනටත් දැනටත් කාටද දම්ස දීටේම විදුලිය කපල. හරි. ඉතින් අපි අපේ රට පාලනය කරන මාමලා සුවපත් වේවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. ඒගලංගේ පවුලේ සියලු දෙනාටදම යෙහෙන් රැජ වෙන්න අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගෙන අපි අඳුරේම්. හරිද? රයිට්. කට්ටිය කියනවා මයික් එක ඔන් කරන්න කියලා. ඔන්නේ නම් ඔන් කරනවා. බටකොලාචිලා බට ඇත්තම කතාව නම් ඉතින් ලයිට් කරන්ට් එක කැපුවා කියලා අපි නිකන් ඉන්නේ නෑ. මම මේ දවස්වල කරන්ට් එක කැපුවාම යනවා පාරේ බෝක්කු සුද්ධ කරන්න, තාප්පවල චිත්‍ර අඳින්න, එතකොට පාරවල් වල චිත්‍ර අඳින්න. ඒවට තමයි මේ දවස්වල කරන්ට් එක කැපුවා. හරි. අර පහුගිය දවස්වල අපේ තරුණ තරුණිය තාප්පවල අඳපු චිත්‍ර මේ දවස්වල වැකිලානේ. ඉතින් ඒව දැන් මං අඳින්න යන්නේ කට්ටිය මේ දවස්වල ඩීසල් පෝලිමේ ඉන්න ගමන් එක එක්කෙනාගේ ජාතකය මතක් කරනවානේ. අන්නේ මතක් කරන ජාතක එකතු කරලා මම තාප්පෝ ළඟින් යන්න. හරි. ඒක තමයි ඉතින් මට ওই ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ. ස්ටුඩියෝ එක පෙන්වනවා කියලා. මොකද්ද පෙන්වනවා කියන්නේ? ස්ටුඩියෝ එක වන්දි කරනවා. තගේ ස්ටුඩියෝ එකද? ඔව් සර්. හරි, පෙන්වනවා පෙන්වනවා. මමත් ආයේ දේශපාලඥයෝ වගේ තමයි පොරොන්දුවක් දුන්නොත් ඔබ ඔබ ඉතාම බුද්ධිමත් දරු පරපුරක් ඉන්නේ. ඔබගේ ඕනෑම දේවල් ඉටු කරන්න මම බැඳෙන්නවා. අනිවාර්යෙන් ඉටු කරනවා. ඒක බාලගිරි දෝෂේ වගේ තමයි. හරි. එතකොට වෙනස් කරාද? තන වෙනස් කරේ නෑ. අන්න එහෙම එකක් දාලා නෑ. එතකොට මේ අපි ගිය සතියේ මොනවද කතා කරේ කියලා දැන් මතකද? සර් සමුද නේද? සඳුද? කවි කතා මොනවද කතා කරේ? කවි අභ්‍යාසයේ කවි
හරි අපි ඒක ඉවර කරානේ මේ පාඩම නේද ඒක ක්ලෝස් පැඩින් එතකොට මේ 30රි මිදි ආනායනය කරන්නේ නැහැ කියලා කිව්වට පස්සේ 30රි ප්ලාස්ටික් මිදි කනවා ප්ලාස්ටික් මිදි කාලා ඊට පස්සේ උණ්ඩුකෝම්ජි කපන්න දුනාම වැඩේ හරි හරි රයිට් එහෙනම් ඩම් ඒකින් තාත්තා ගෙනවනම් උඹ අපේ කටට කෙලවුණන විදියට පේන්න පේන්න කනවද මේ 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 ශිෂ්ට සම්පන්න සමාජයක් ඇතුලේ කරන මොනතරම් දුෂ්ට වැඩක්ද ඒක දැන් මට පන්තිය කරන්නත් බැ අබර තබල නාබල වෙනවා කෙලවලට පැතලෙනවා වතන ඊටපස්සේ මිදිහින්ද මත මම පන්තිය කොල ගන්නත් බැ කෙලවලට වතන පැතෙලලා අනේ තිසරි එම කරන්න එපාදි සරි හරි හරි ඉතින් එහෙනම් අපි යන්න හදන්නේ අද නව අලුත් මාවතකට අලුත් පාඩමකට හෙමින් සරේ පියමණින් ඉන්න හදන්නේ පස්වෙනිදා ඒ කියන්නේ සඳුදා කට්ටිය ගොඩක් පන්තියේ හිටියේ නෑ නේද ආ හරි වීඩියෝ එක බලන්න මම සම්බන්ධ වෙච්ච අයටත් අසාධාරණයක් නොවෙන්න සම්බන්ධ නොවෙච්ච අයටත් අසාධාරණයක් නොවෙන විදිහට තමයි පන්තිය කරේ හරිද ඒ කියන්නේ නොහිටියත් ලොකු දෙයක් වෙන්නේ නැහැ හිටියත් ලොකු දෙයක් වෙන්නේ නැති විදිහට තමයි පන්තිය කරේ ඒ කියන්නේ කරේ නැද්ද සර් නෑ කරා කියන්නේ එක එලා එක බැලන්ස් එකේ කරේ හරි දැන් මේ හිටානිද්දට හිටානිද්දට විභාගෙ නේද හිටානිද්දට වෙන්න පුළුවන් මොකද්ද मतक मम क्या අර ලංකාදීප දිවයින කියලා පචපත්‍ර ටිකක් ගන්න හැමදාම ඔය පචපත්‍ර ටික ගන්න වෙලෙ ඒකොළ වලින් ගැව්වා නම් ඉවරනේ ප්‍රශ්න පත්‍ර පච වේදාරින පත්‍ර තියෙන මේ පත ගියෝගියව ඉන්න තියෙන පත්‍ර ටික අනිත් එක තමයි දැන් ලෝකේ ඩිජිටල් නේද මේ ඩිජිටල් ලෝකේ තවත් කොළවල පුදු ගායින්ද තාම මේ අපේ රටේ අධ්‍යාපනයේ දිනු කරලා බැරි වෙච්ච ගොන් තකතිර මොට්ට පාලකෙන්න රටක ඉන්න ලැබීම ගැන අපි උත්කෘෂ්ඨ සතුරාක් අත් විඳින්න ඕන. ඉතින් සාන්දි දුන්නේ ගෝඨා බේටද? ආමද? ඔව් සර්. ඔවිත ඒ වෙලාවේ දෙන්නේ හිටියේ ගෝඨා බේ නිසා එයාට දුන්නා. ආ ආ දුනුපේකේ විපාකයෙන් දැන් අපි විඳිනවා. තවක් මේ පාර දෙන්නේ කාටද සර්? ආ? සද තව අවුරුදු මේ පාර දෙන්නේ කාටද සර්? මේ පාර මේ පාරට වගේ වැඩ. අර මම ඡන්ද ඉල්ලලා මටම ගහ ගන්නවා මං ඡන්ද. ඔකට හරි හන්ද නැද්ද ඔක පාර කියන්නේ සර්? වෙන කරන්න දෙයක් නැහැ. මම ඡන්දේ මටම ගාගන්න. දැන් කරන්ට් එක ගියපු වෙලාවට කතිර ගහපු ඇංගලට මිටින් තියාගෙන කරන්ට් එක නිකන් අතක ගයිනවා. ඒකමන. ඔයාලට තාම ඡන්දේ තිබිලා නැහැ මේ බරපතල. නැහැ මේමයි තියෙන ප්‍රශ්න තියෙන ගෝඨාභය මේ ජනාධිපතිතුමා විතරක් කරපු වැඩක් නෙමෙයි මේක දීගු කාලයක් තිස්සේ අපේ වසර 30ක් 40ක් තිස්සේ අපේ රටේ පාලකයෝ අමනෝඥ විදියට මේ රට පාලනය කළා. ඕගොල්ලෝ ජීවත් වෙන්න තියෙනවත් විකුණලා කාබාසනා කළා. ඒ වැනුත් ගෝඨය වගේ කාලා කරපු වැඩක්. ඉතින් මේක දිග කතාවක් පස්සෙලා විස්තර කරගන්න. හරි මේ හෙටානිද්දට හෙටානිද්දට වෙනවා තවද තව එකක් එනවා තව එකක්. අන අනුචිතයි ලයිට් එක. ඒ මාස ගෑස්ද? ගෑස්ද? ගෑස් කවදද නැත්? එතකොට තෙල්? ඈ? තෙල්? තෙල් නෙමෙයි. පෙට්‍රල් ඊස. ඒ පෙට්‍රල් ඊස් තියෙනවා. විභාගෙද? විභාගෙ සර්. නැ අපේ රටේ මිනිස්සුන්ට ශාස්ත්‍රීයකත්වයේ ඉතිරලා දැන් මේ තෙල් බේරෙනවා. හරි මට කියන්න. නෑ මේ ඉස්සරහටනේ විශේෂ වැඩක් තියෙනවානේ. මොකද්ද? මොකද්ද සර් කියන්නේ ඉතින් කියන්නකෝ. මාරු වෙන්නේ අර මාරු වෙන්නේ දෙන්නේ මාරු වෙන්නේ. මීන රාශියයි මේෂ රාශියයි. මොකක්? ශේනිය මාරු වෙනවනේ. ඔව් සර්. ශේනිය ශේනිය මාරු වෙනවා. 8 වසරෙන් 8 වසරෙන් පාස් වෙනවා. අවුරුදු ශේනිය හොඳටම මාරු වෙලා තියෙන්නේ. ග්‍රහයොත් හොඳටම මාරු වෙලා තියෙන්නේ. එතකොට ග්‍රහය මාරු වෙලා නීච වෙලා කුජ වෙලා තියෙ. කුජ වෙ කිජ වෙලා තියෙ. හරිද? මං අහන්නේ එහෙම එකක් නෙවෙයි. හරිද? මං අහන්නේ අද পেපර් එකක් නෙවෙයි නේද? නෑ අද পেපර් නෑ. পেපර් ගන්න කොල නෑ. পেපර් ගන්න කොල නෑ.
එතකොට මේ අයියෝ අපේ ගෙදර ගොඩක් මේ 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 ආණ්ඩුව කොහොමද ළමයි ඉස්සලා ගේට් කියන්න අවුනේ වාසගම දාගන්න ඕනායලාට විතරක් කතා කරන්න ඕන් කර. හරි එතකොට මේ ලබන මාසේ මාරු වෙනවා දෙන්නේ. අන්නාරි සූර්යා මාරු වෙනවා කොහෙන් කොහෙටද? මීන රාශියෙන් මේෂ රාශියට. මේෂ රාශියෙන් මීන රාශියෙන් මේෂ රාශියට. ඒ කියන්නේ මේෂ ගොඩක් තියනවාද? මේෂ රාශියට. මේෂ රාශියක් කියන්නේ මේෂ ගොඩක් තියනවා කියන්නේ. මේෂ රාශියට නේද? ඔව් සර්. ලංකාවේ මිනිස්සු ණය වෙලා කිරිබත් කරනවා. ඒක තමයි සූර්යා මීන රාශියේ මේෂ රාශියට මාරුවෙන් වැදගත්ම දේ තමයි. මිනිස්සු ණය වෙලා කිරිබත් කරනවා, මිනිස්සු ණය වෙලා කැවුම් හදනවා, මිනිස්සු ණය වෙලා රත්නිය පත්තු කරනවා. හරි ලෝකයා ගොඩක් කතා කියාවි. ඒත් ඔබ ඔබ විශ්වාස කරන්න. ඔබ ඔබට ඔබ කෙරෙහි පවතින විශ්වාසයයි හැම දෙයකම ආරම්භය. කල නොහැකියයි නිශ්චය කර පස්සෙකට විසි කර දමා ඇති විශිෂ්ට අදහස්. ලෝකයා ගොඩක් කතා කියාවි. ලෝකයා ගොඩක් කතා කියාවි. ඒත් ඔබ ඔබ විශ්වාස කරයි. ඔබ ඔබට ඔබට ඔබ කෙරේ පවතින විශ්වාසය හැම දෙයකම ආරම්භ. කල නොහැකියයි නිශ්චය කර පසෙකට විසි කර දමා ඇති විශිෂ්ට අදහස් ක්‍රියාත්මක වීමේ ආරම්භයයි. ඔබට ඔබව විශ්වාස නම් ඔබයි එහි නිර්මාත්‍ය. අභියෝගයන්ට බය වෙන්න එපා. අභියෝග ඔබව තව තවත් ශක්තිමත් කරන ඔබේ හිතවතෙක් කරගන්න. අභියෝග නම් ගිනි දැල්ල ඔබ පුළුස්සා දමන්න උත්සාහ කරා. එවිට අමතක කරන්න එපා ඔබට ඔබ ගැන පවතින විශ්වාසය ගිනි ජාලාවක් බව. ඔබේ විශ්වාසය ඔබටයි. අනෙකුන් ඔබව විශ්වාස කිරීම අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය ඔබේමයි. ඉඩදිය යුතු නැහැ. ඔබ යනු ඔබයි. ඔබ වගේ තව කෙනෙක් හරිද? දැන් මේක මේ දවස්වල මම දාන්න හේතුව තමයි මේ දවස්වල අතිශය සංකීර්ණ ගැටලු අතිශය සංකීර්ණ ගැටලු වල ජීවත් වෙන ගැටලු කියලා කියන්නේ අපිට අභියෝග. එනිසා ඔබ විශ්වාස කරන්න කිසිම අභියෝගයකට ඔයා වැටෙන්න දෙන්න එපා. හැම අභියෝගයක් අස්සෙම ඔයා ඔයාගේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. ඒ නිසා අභියෝග කියලා කියන්නේ ඔයාව තවත් ශක්තිමත් කරන කෙනෙක්. ඉතින් ලෝකේ වෙනස් කරලා තියෙන කොහේ හරි තැනක ඉන්න පුංචි අදහසක් නිසා ඉතින් ඔබටත් ලස්සන අදහස් පහළ වේවි. ඔබටත් අලුත් අදහස් වේවි. අපි මේ වැටිලා තියෙන තැනින් නැගිටින්. අපිට මේ තියෙන අභියෝග වලින් නැගිටින්න නම් අපට අලුත් අදහස් තියෙන්න ඕන. එනිසා මේ අභියෝග ගිනි දැල්ලක් නම් මතක තියාගන්න ඔබට ඔයා ගැන තියෙන විශ්වාසය ගිනි දැල්ලක් නෙවෙයි ගිනි ජාලාවක්. ඒ ගිනි ජාලාවට ගිනි දැල් එකතු වුණාට ගිනි ජාලාව වැඩි වෙනවා නිසා වාගේ ශරට බෑ කියලා අපිට ඒක අදාළම නෑ. අපි තීරණය කරන්න අපිට පුළුවන් කියලා පදනම මත. ඒ නිසා ලෝකයට අපි වෙනස් කරන්න ඉඩ දෙන්න ඕනේ නෑ. විදුලිය කැපුවත් ගෑස් නැති වුණත්
අන්න නැති වුණත් අපි ඒ ආයම අභියෝගයකට මුහුණ දීලා අපි අපේ අනාගතයේදී සුබදායි සුන්දරයි ජීවිතයක් වගේම රටක් ගොඩනැගීම වෙනුවෙන් අපි අභියෝගාත්මකව ඉස්සරහට යනවා මේක අපි කාටත් පැවරෙන වගකීම ඒ නිසා පුංචි පුංචි අපි ඕගොල්ලෝ අපි දැන් කාලේ ගෙවිලා තුන් වයසට ගිහිල්ලා තව හිට අනිද්ද වලකජ්ජ ගන්න ඉන්නේ එතකොට අනිච්චවත් සංඛාරා කියන බොහොම කියන්නේ අනිම්බුසා එහෙම නම් කියන්නේ එතකොට ඔයාලට ලෝකයක් තියෙනවනේ මට හොඳටම විශ්වාසයි ඔයාලගේ අම්මලා තාත්තලාවත් මේ ඉන්න ආදරණීය මාමලා නැන්දවත් ඔයාලගේ ලෝකය නිර්මාණය කරලා තියලා යටිපස්සේ මහ පොළොව යටට යන්නේ නැහැ ඒ නිසා ඔබට සිද්ධ වෙනවා ඔබේ ලෝකයක් නිර්මාණය කරගන්න ඔබේ ලෝක ඔබේ රටත් නිර්මාණය කරගෙන අලුත් ලෝකයක් මිම කර ගැනීමේ අභියෝගය බාරගන්න ඒ නිසා ඒකට ධෛර්යයෙන් වැඩ කරන්න උත්සාහයෙන් වැඩ කරන්න ශක්තිමත් වෙන්න හරි එක ගහකට පුළුවන් ගිනිකූරු ලක්ෂයක් හදන්න හැබැයි මතක තියාගන්න එක ගිනිකූරුකට පුළුවන් දහස් ලක්ෂයක් දවාලු කරන්න ඒ නිසා කෙනෙක්ව තියෙන ශක්තිය අසීමිතයි ඒ නිසා පාවිච්චි කරන්න මේකට අනාගතයට එකිනෙකා කුලල් කා ගන්න නැතුව වාද ભેද කර ගන්න නැතුව හැමෝම අභියෝගාත්මකව මේ අරමුණ ජය ගන්න එකතු වෙලා ගියොත් ඔයගොල්ලන්ගේ තරුණ කාලේ වෙනකොට ඔයගලන්ට ලස්සන සුන්දර රටක් ගොඩනගා ගන්නවා කියන එක එක්තරා හීනයක් විතරක් නෙවෙයි ඒක යථාර්ථයක් වේ ඒක සත්‍යයක් හරි එහෙනම් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ මාර්තුකාව ගැන අලුත් අවුරුදු උත්සවය අලුත් අවුරුදු උත්සවය අලුත් අවුරුදු උත්සවය right මම මේක ටිකක් පස්සට දාලා ආවේ දැන් මේක කතා කරලම යන්න තමයි මගේ ලෑස්තිය මම මේ කතා කරන්න ගත්තෙත් මේක ඇතුලේ අපිට කාරණා දෙකක් තියෙනවා කතා කරන්න අලුත් අවුරුද්ද කියලා කියන්නේ කාගේ කාලෙද සිංහල දෙමළ සිංහල දෙමළ කියලාගේ සිංහල දෙමළ සිංහල දෙමළ කොහාගේ කාලේ දෙමළ අයගේ උත්සවයකට වඩා අලුත් සර් කොහාගේ කාලේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ ඔයාලගේ කාලේ ළමයිගේ කාලේ මේ උදා වෙනකම් බලන් ඉන්නේ කවුද මහ අපි ළමයි අපි අපේ ඒත් ඉතින් මේ අවුරුද්ද නම් උදා වෙනකම් හිටියට අවුරුදු උදා වෙයිද කියලා නම් ප්‍රශ්නයක් තියනවා නේද බලමු මොකද වෙන්නේ කියලා නේද අපේ කොළහතේ මාමා ඉන්දියාවේ ගිහලා ඩොලර් ටිකක් අරගෙන ආවා කියලා නම් කියනවා බලමු මොකද වෙන්නේ කියලා මානවයා ජීවිතයේදී විවිධාකාර උත්සව පැවැත්වීම සහ සැමරීම සිදු කරයි එබඳු උත්සව දෙයාකාර වේ මිනිස්සු විවිධ උත්සව තියෙනවා ජීවිතයේ වැදගත් අවස්ථා සමරමින් පවත්වන ලබන ජීවන සංක්‍රාන්තික උත්සව සහ සමාජයක ජන කොට්ටාසයක් ලෙස එම සමාජයට අනුගතව සමනුර ලබන උත්සවයනු ඒ දෙවර්ගයයි. ඒ කියන්නේ අපේ පෞද්ගලිකේවත් තියෙනවා, සමාරේවත් තියෙනවා, පොදුවේන උත්සව. නාත්තල්, අවුරුදු, හෝලි, ඒ වගේවා තියෙනවා. හෝලි නම් අපේ රටේ මේ ඉතිරි ඉතලා බෝ උනේ. එතකොට වෙසක් පොසොන් මේ ඒවා මේවා පොදුවේ සමරන ඒවා. ඒතර පෞද්ගලික සමරන ඒවා මොනවද? බර්ත්ඩේ, වෙඩින් ඇනිවර්සරි නේද? ඊට පස්සේ හත් දවසකින් කම් තුන් මාසකින් වෙඩින්. මේවා තමයි පෞද්ගලික ඒවා. ඒකට මේ උත්සව වර්ග දෙකයි. අලුත් අවුරුදු උත්සවය මේ අතරින් දෙවන වර්ගයට අයත් වෙන. අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නේ මේ ගණන් අපි පොදුවේ සාමූහිකව සමරන උත්සවයක්. ලොව සම්මත අලුත් අවුරුද්ද වන්නේ දින දර්ශනයේ පටන් ගන්න පළවෙනි දිනේ වන ජනවාරි 1 වෙනි. සාමාන්‍ය අපි අවුරුද්දක් පටන් ගන්න ජනවාරි 1 වෙනිදා. ඒකට අපි කියන්නේ ජනවාරි 1 වෙනිදා අවුරුද්දේ ආරම්භක දවස කියලා. එදාටත් අපි කිසියම් සමරුවක් කරනවා නේ කිරි උතුරු වල පොඩි පොඩි වැඩ ටිකක් කරනවා, ගෙවල් අස්පස් කරලා දාලා, යාළුවන්ට කතා බහ කරලා, SMS එකක් යවලා Happy New Year කියලා දාලා එහෙම පොඩි පොඩි සැමරුම් කීපයක් කරනවා. එතකොට ජනවාරි 1 වෙනි බොහෝ පෙරදිග සහ අපරදිග රටවල මේ දිනේ උත්සවශ්‍රීයන් සමරුම් ලැබේ. එතකොට 31st night එතකොට යුරෝපා රටවල ජනවාරි 1 වෙනිදා තමයි ඔක දැකලා ඇති ප්‍රවෘත්ති යනකොට ෆ්‍රාන්සිය අයිෆල් කුළුණ එහෙම නේද? විදුලි බුබුළු වලින් දැල්වල ලස්සනට නේ අලුත් අවුරුදු උදාව නැත්නම් ජනවාරි 1 වෙනිදා දැකලා ඇති.
So chat එක everyone දාන්නලු everyone දැම්මහම එක එකනා chat කරගන්නවානේ. එතකොට මට every තියෙන දත් every ගලවන්න සිද්ධ වෙනවා මේ ඉඳලා උඹට දෙකක් යනවා. හරි? එනිසා everyone දාන්න. දාන message එකක් මට දාන්න මම කියන්නේ. කියන්න පුළුවන් ඒවා කියනවා බැරි ඒවාත් කියනවා. එතකොට මේ දිනේ උත්සව ශ්‍රියෙන් සමරනු ලැබේ. අස්වනු sorry පළවෙනි දිනේ බොහෝ පෙරදිග සාප්‍රදිගල මේ දිනේ උත්සව ශ්‍රියෙන් සමරනු ලැබේ. අස්වනු කපා එම අලුත් අස්වන් කළ බලවේගයන් ඩිස්කස් කිරීම පිණිස අතීතයේ සිට මේ උත්සවය පවත්වා ඇත. يعني අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නේ මේ ගොඩක් කපලා ගෙට ගන්න කාලෙත් එක්ක තමයි මේ උත්සවය එන්නේ. එතකොට ගණේෂා ප්‍රශ්නයක් කාලා තිනවා තිසරිගෙන්. ඇයි තිසරි ওই තරම් මෝඩ කියලා. හරි තිසරියකට උත්තරයක් ලැබලා දෙයි ගණේෂාගේ ප්‍රශ්නෙට. ඔන් දැන් මම දානේ තමයි දාන්නේ. දැන් ওই දානේම මම වෙනස් කරලා හැම කියන්නේ මම දාන එක තමයි හරියටම කියන්නේ. හරිද? ගණේෂාලා තිනවා තිසරි ඇයි ওই තරම් මෝඩ කියලා. හරි. එතකොට ඔන්න දැන් ගණේෂට පුළුවන් තිසරිට උත්තරයක් දෙන්න. ඒ වගේ එකක් මම කියන්නේ. පිනිස අතීතයේ සිට මේ උත්සවය පවත්වලා තියෙනවා. මොකද අස්සන්න අස්සන්න ගෙට ගත්තට පස්සේ. හරි දැන් මේ පාර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොහොර නැතුව අස්සන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. ගණේෂා කියන අම්මෝ බොරු කියන්න එපා කියලා මම බොරු කියන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු උත්සවය යෙදෙනුවේ බත්ේවත් බත් නෙවෙයි බක් 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 හේවත් අප්‍රේල් මාසේ. එතකොට අපේ අවුරුදු උත්සවය දෙන්නේ බක් මාසේ. සිංහලෙන් අවුරුදු මාස 12 කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බක බක කාලා කියන දුරුදු නව මැදින් බක් වෙසක් පොසොන් නැසල නිකිනි බිනරවා පිල්ලු දුරුදු නව මැදින් බක් වෙසක් පොසොන් නැසල නිකිනි බිනරවා පිල්ලු දුරුදු නව මැදින් බක් වෙසක් පොසොන් නැසල නිකිනි බිනරවා දොරත නවන් මැදින් බක් වෙසක් කසක පොසල නිකිල බිනරවා පිල්ලිඳුවක් කියනකොට අසෙන් මසෙන් මසෙන් රසෙන් ගසෙන් අරෙන් බක් වෙසක් දොරත නවන් මැදින් බක් වෙසක් පොසල නිකිල බිනරවා ඉල් උදුවා මොකක් උදුවලලු හරි අන්නේ තමයි සිංහල මාස 12 ඒ අතරින් බක් 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 කියන්නේ අප්‍රේල් මාසේ අප්‍රේල් මාසෙ තමයි අරන් එන්නේ අවුරුදු උත්සවය. එතකොට සිංහල මෙන්ම දෙමළ ජනයාද උන්ට අනන්නේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් මේ උත්සවය සමරති. හරි. අපි විතරක් නෙවෙයි සිංහල දෙමළ හැමෝම මේ උත්සවය සමර. ඒ වගේම මේ යටි විශේෂත්වය ගන්නේ දේශීය අනන්‍යතාවයේ පිළිබු වෙන චාරිත්‍ර මෙන්ම වෙනත් සංස්කෘතික නියෝජනය කරන සංස්කෘතිකාංග ආශ්‍රය කර ගැනීමෙන් නිර්මාණය වූ චාරිත්‍ර වාරිත්‍රද දක්නට ලැබෙනවා. දැන් අවුරුදු එක එක පළාත්වල එක එක විදිහට තමයි සමරන්නේ. සමහර පළාත්වල වෙනස් විදියක්. දෙමළ කට්ටිය නැත්නම් ත්‍රිමිල් කට්ටිය වෙනත් විදියකට තමයි සමරන්නේ. ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිතා සංස්කෘතික ලක්ෂණ වෙනස්. දැන් හත් මාළුව අහලා තියෙනවද කාලා තියෙනවද? කාලා තියෙනවා සර් මෙලව රාකට. අහලා තියෙනවා. අහලා තියෙනවා කාලා නේ. කාලත් නෑ අහලත් නෑ. කතා කරගෙන හිටියා අපිට පෙන්නුව කොහොමද හොඳ කියලා. ඕන් අනේ ලෙක්ෂිකා මයික් ඔෆ් කරන්න එපා. අනේ ලෙක්ෂිකා මයික් ඔෆ් කරන්න එපා. දැන් ඕන් කළා. ඕකම බැලින්න පරණ අවුරුදු තියෙනවා නේ. රිවයිස් එක වෙනස් වුණානේ. හරි කමක් නැහැ.
ආහාර පිළිබඳ පරිපගිනි මෙලවීම ආහාර අනුභවය සහ වැඩැල්ලීම ඉසතේම රැකී රක්ෂා සඳහා පිටත්ව යාම බලාගෙන කියන්නේ කියලා. මොකද නවසඳ බැලීම ඒක ඉස්සරහම පරණ අවුරුද්දට කියලා නේද? ආ එහෙනම් අවංක වෙන්න ඕනේ. බලන්න අපේ රටේ නායකයෝ අවංක වෙන්නේ නැතුව වෙලා තියෙන දේවල්. නිසා අපේ රටේ ළමයි අවංක වෙන්නේ නැතුව කිව්වොත් එහෙම ඉස්සරහට මොනව වෙයිද? ඔනේ මං කියන්නේ ගස් ගහකුඩේ. දැන් ආයි කියනවා මං කියන්නේ කොහෙද කියලා. මං කියන්නේ ගස් උඩ. නම කියන්නේ. ලිපගිනි මෙලවීම සහ ආහාර පිසීම ආහාර අනුභවය හා වැඩැල්ලීම ගනුදෙනු කිරීම හිස තෙල් ගෑම රැකී රක්ෂා සඳහා පිටත් යාම පිටත් හරි නිම්සරා නිම්ස ලෙක්සිකාට දෙන්න සර් ලෙක්සිකත් එක්ක සර් කතා කරලේ නෑ පවුනි නිම්සරා ලෙක්සිකා කා අභිෂේක් යන අභිෂේක් යන අභිෂේක් ඔන් වෙන්නේ නැද්ද අභිෂේක් එයා මං කියනවා බලන්න ගිහිල්ලා හරි වෙන කෙනෙක්ට පුළුවන් අවස්ථාව අභිෂේක්ගේ මයික් එක ඔන් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා අපි දෙමු සර් අඳ ඉමේෂ් ද දෙන්න ආනේ කිරීම අවුරුදු උදාව පුන්නේ කාලය නැති ඇති ආහාර පිසීම සහ ලිපගිනි මෙලවීම ආහාර අනුභවය සහ වැඩැල්ලීම හිස තෙල් ගෑම රැකී රක්ෂා සඳහා පිටත් යාම හරි කාටද මේ මයික් ඔන් කරන්න බෑ කියලා කියන ඉන්න බලන්න ඒක පාරක් ඔන් කරාම ඔන් කරන්න බෑනේ ඔෆ් කරා ඔව් ඒක තමයි සර් එහෙම තමයි ඒක නම් ඇයි මේ ඔන් කරාම ඉන්නේ එක දිගට ඔව් ඒක තමයි සර් අපිත් ඔන් කරගෙන ඉන්නේ හරි දැන් පුළුවන් ඕන එක කෙනෙකුට ඔන් කරන්න සර් ඉමේජ් කියන එක නට දෙන්නකෝ හරි නෑ සර් සර්ට පෑන්න නපුරු කෙනාට දෙන්න හරි ඒක උදේ අභිෂේක් සර්ට බෑන්න ටීනත් බෑන්න කවුදාර එහාන් කෙනෙක් නක් බෑන සර්ට අභිෂේක් ඇයි බෑන්නේ එයාට කතා කරන් දෙන්න කියලා කට කොප් කරනවා මම දැන් ඈ හරි සර් අභිෂේක් පොඩ්ඩක් බලන්න අභිෂේක් අභිෂේක් ටීනා ඉන්නවද ටීනා නැහැද අභිෂේක් පොඩයින අභිෂේක් අභිෂේක් තගේ අවස්ථාව දෙන්නක හරි අභිෂේක් දැන් ඔන් කරන්න පුළුවන් අභිෂේක් අභිෂේක් හරි සර් ආ දැන් කියන්න අභිෂේක් නවසඳ බැලීම පරණ අවුරුද්ද ස්නානය කිරීම අලුත් අවුරුදු උදාව පුණ්‍ය කාලය ලිපගිනි මෙලවීම ආහාර අනුභවය වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හිස තෙල් ගෑම රැකී රක්ෂා සඳහා පිටත් යාම හරි
right ඊළඟට hand mark දාන්න දැන් mic off කරලා තියෙන්නේ hand mark දාන්න එතකොට මම කියනවා නින්සරා එතකොට දෙවමි නිමංශා දෙවමි නිමංශා mic on කරන්න පුළුවන් කියන්න දෙවමි දෙවමි දෙවමිට ඇහෙනව නේද අපි අන්ද බලන්න තෙෂාන් ගාවට තෙෂාන් තෙෂාන් අවුද ආ තෙෂාන් කියමු බලන්න නාගසඳ බැලීම පරණ අවුරුද්ද සඳහා ස්නානය අලුත් අවුරුද්ද ලැබීම පුණ්‍ය රාලය ආහාර පිසීම ආහාර අනුභවය වැඩැල්ලීම හිස තෙල් රැම වැටි රස්සා සඳහා පිටත් වීම හරි ශහන් විදර්ශන ශහන් ශහන් විදර්ශන නවසඳ බැලීම පරණ අවුරුද්ද සඳහා ස්නානය අලුත් අවුරුද්ද උදාව ලිපගිනි මෙලවීම සහ ආහාර පිසීම ආහාර අනුභවය සහ වැඩ ඇල්ලීම හිස තෙල් ගෑම රැකී රක්ෂා සඳහා පිටත් වීම හරි දැන් මම හිතනවා හැමෝටම මතකයේ හිටි මොනවද පමණිත හරි හරි පමණිකාටත් මම අවස්ථාව දෙන්නා හරි පමලිකා ඔන්න පමලිකාට පුළුවන් සර් මම පමලිකා තෙසඳි ආ හරි පම පමලිකා ඔන්න උන් නැද්ද මයික් එක right දැන් ඔන්න මම මතක් කරලා දුන්නා මොනවද අවුරුදු ඔන්න මං හිතන්නේ මේ අවුරුද්දේවත් ඔයාට පුළුවන් මේ මේ අවුරුද්දේවත් ඔයාට පුළුවන් නැකත්තික මතක තියාගෙන අවුරුදු සමරන්න දැන් මගේ ෆෝන් එකේ තාම ලෝවේගෙන ඉන්නේ එතකොට ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මොනවද ජන ක්‍රීඩා ඊට පස්සේ ඒ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරදී නැත්නම් ඒවා චාරිත්‍ර විදි නැකත්තුලවන් නිෂ්ඨ සිද්ධ කරදී කොහොමද අපි මේ නැකත්තුලවන් නිෂ්ඨ සිද්ධ කරන්නේ එක එක සම්ප්‍රදායන්ට අයත් ඒව කොහොමද වෙනස් වෙන්නේ එක එක සංස්කෘතියන්ට අදාළව මොනවද තියෙන වෙන වෙන දේවල් කියලා අපිට කතා කරන්න තියෙනවා ඒවා ඉස්සරහට කතා කරමු එතකොට ඔන්න අද දවසේ මූලික වශයෙන් ඔයාගේ මතකයට මම දැම්මේ මොනවද අලුත් අවුරුද්දේ නැකත්තුලවන් ටික. සයික හොඳට මතකේ තියාගන්න. ඒක මතකේ තියාගෙන මේ අවුරුද්ද සමරන්න මතක තියාගන්න. ඊළඟට හත්මාලුව හදන්නත් මතක තියාගන්න. ලබන සතියේත් මම මතක් කරන්න හත්මාලුව හදන හැටි. අවශ්‍ය කරන දේවල් අපි නම් අවුරුද්ද නැතත් ඉඳලා හිටලා හත්මාලුව හදනවා. සමහර පළාත්වල අවුරුද්දට විතරයි හත්මාලුව හදන්නේ. හරි. ඊළඟට ආස්මී හදන හැටිත් මම ලබන සතිය කියලා දෙනවා එතකොට කොහොමද ආස්මී හදන්නේ කියලා ලබන සතියෙම කියලා දෙන්න රයිට් එතකොට ලබන සතිය වෙනකන් ඔය ටික මතකේ තියාගෙන ඉන්න දැන් බැටරියත් ඊටාම අපහසු තැනක තියෙන ඒ නිසා තව පොඩ්ඩෙන්
ගැට්ටිය කෑන් 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 චු ඊට පස්සේ සර් ගියාතක් හොයා ගන්න බැරි ගයි ඉතින් එහෙනම් ඔන්න විදුලිය නැති වුණත් මම පුළුවන් තරම් උත්සාහ කරා පන්තිය කරගෙන යන්න මේ ටික හොඳට මතක තියාගන්න ලබන සතිය අපි යලි හම්බ වෙමු විනාඩි කිහිපයක් තියෙනවා කමක් නැහැ ඒක මේ දැන් මේක චීස් කැවුත් එම් මට ඔයාලට සමුදෙන්ට විදියකුත් නැති වෙනවා ආයිබෝන් කියනවත් විදියක් නැති වෙනවා ඉතින් යන්න කලින් ඔයාලට මයික් එක ඔන් කරලා මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඔන්න මයික් එක ඔන් කරලා තියෙනවා अरे අපි හමු වෙමු එතෙක් හැමෝටම සුබ සතියක් ලබා දෙයක් ලැබේවා